आयु बहुत ओब सीलु देनाम इतामत्तादरे अपगे यूट्यूब नालिकावट पिलिगान अप अद कथाकरन्न हितुवे अपगे पुराण विहारस्थानयक् गेन तोरतुरु अद अपि कथा करमु दुंबगोड गणेकांद पुराण विहारस्थानय गेन बस्नाहिर पलाते कलुतर दिस्त्रिक्कये भंडारगम मेतिवरण कोट्टाशयट अयत् मिल्लनिय प्रादेशिक लेखम कोट्टाशय तुल अंक 649 एलेइरा ए दरण दुंबगोड ग्राम सेवा निरतारी वसमे पिहिटी दुंबगोड गणेकांद पुराण विहार ऐतिहासिक वटनाकमकिन युत बौद्ध स्थानयकि। हेम गोडनगिल्लक्म मनराम कंदुकेट्टयक् मत पिहिटा तिबीम मेम विहारस्थानये अति विशेष लक्षणयक् वन अतर एम पिहिटीम बुधु हदवत्तुल चमत्कारे शब्दाव जनित करवीमट समत् वी ऐत आत्मक निर्माणයක් වන දාගැබ් වහන්සේ ප්‍රදර්ශනය වේ ඊට නුදුරින් බෝධින් වහන්සේ වැඩ සිටි බෝධින් වහන්සේ අසලින්ම ගණ්ඨාර කුල්ණක් දක්නට ඇත විහාරයට පහලින් ගණේගොඩ අයනායක ඓතිහාසික දේවාලය පිහිටා තිබේ ඒ ආසන්නයේම කඳු ගැටයක් මත දැකුම් කළු තෙම්හල් ධර්මශාලා ගොඩනැගිල්ලක් දක්නට ඇත ගණේකන්ද පුරාණ විහාරස්ථානයට පිවිසෙන විටම නෙත ගැටෙන්නේ සංඝයා වහන්සේලා වැඩ වාසය කරන අලංකාර සංඝා වාසයටයි. එය කලුතර දිස්ත්‍රික්කයේ ඇති කලාත්මක සංඝා වාසයයි හඳුන්විය හැක. සංඝා වාසයට නුදුරි සංඝයා වහන්සේලාගේ පෙම් පහසුව සඳහා කළු ගලින් නිම කරන ලද अलंकार पोपुनक दक्नट एत विहारे पीटा एत्ते उसमी स्थानेक विशाल गल्लेनक तुलय මෙම ඓතිහාසික පුදබිමේ විහාරස්ථානයට නුදුරින් පිහිටි ස්වභාවික පොකුණ අභියස කළු ගලේ බල්ලෙක් හා කපුටෙක් හා ඉරහඳ පැහැදිලිව කොටා ඇති බව දැකිය හැක. මෙවැනි රූප පොළොන්නර යුගයේ දකින්නට ලැබී ඇත. ඒ යුගයේ විහාරස්ථාන ආරක්ෂාවට මෙවැනි උපක්‍රම යොදාගෙන ඇත. එපමණක් නොව විහාරයට බටහිරි ගල්ලෙන අභියස සිද්ධාර්ථ නම් හිමි නමකගේ නම ගල් මත කොටා ඇත. ඒ හිමියන් ඒ වකවානුවේදී ගණේකන්දේ වාසය කරන්නට ඇතේ සිටිය හැක.
इद्दास नमसी पनस्तुन वसरेदी गल्पात केमानंद हिम्यांगे आराधने मत मी पेमिनी पुरा विद्याधारी सेनरत परनवितान महता मी लिपिये अति अक्षर परीक्षा कर एवा पुलोन्नर युगेट अयत अक्षर वलट समान बव प्रकाश कर एत मूल युगेदी विहारेहा विहार गल्पडी हरनु विट विनत यमक निर्माणे वी नुमेत मी प्रदेशे तेत कलापीय प्रदेश निशा अलिकोटी बलसुन्वेनि सतुन्गे निजभूमिय विय एमेन्म जनशून्य प्रदेश तिबू बवक फेने मिम विहारस्थानीय महा गल्कुलक मत पिहिटा अति अत्तर विशाल गल्तलावकिन युक्तय एकल सिटि संज्ञा वहांसेला एहि जीवत्वन्नट ऐतै सिटिय हैक उनम हेतुवक्वत् एन्न बेरी පරිසරයක් ගොඩනැගී තිබීමෙන් ආරක්ෂාව සැලසී ඇත. අද පවතින ස්වභාවයට ගල්පඩි දමා පාරක් සාදාගෙන ඇත. එය අද පාවිච්චි කරයි. රට තුල විදේශ ආක්‍රමණ හා අභ්‍යන්තර කලකෝලහල නිසා රටවැසියා විවිධ පීඩාවන්ට හා කරදරවලට ලක්වන්නට ඇතැයි සිතිය හැක. හැම මොහොතකම රටවැසියා සැකෙන් බයෙන් කල් ගෙවා ඇත. සතුරෝ කොහෙන් ඒ දෙයි පොදිසියෙන් සිටි බවක් පෙනේ කෝට්ටේ යුගයේ අවසාන කාලයේ සිදු වූ විජේබා කොල්ලයෙන් පසු රට අස්ථාවරත්වයට පත් විය එකල් හැම නිවසකම සතියකට ප්‍රමාණ ආහාර දැමූ මල්ලක් සකස් කර තිබීම විශේෂත්වයක් විය එහි සැතපෙන පිළමයක් සමාධි බුද්ධ ප්‍රතිමාවක් හා අගසව් දිනමගේ රූප දක්නට ඇත එසේම එහි විෂ්ණු දෙවියන්ගේ කලාත්මක රූපයක් දක්නට තිබේ විහාරයේ බිත්ති නෙළුම් මල් වලින් සිතුවම් කර ඇති අතර එම සිතුවම් වල කාලය නිගමනය කළ නොහැක විහාර ප්‍රදේශයට පැමිණෙන පින්බතුන්ගේ සිත මොහොතකට හෝ සමාධිගත කරවන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ විහාරයට දකුණින් නැති කඳු ගැටයක් මත පිහිටා ඇත වර්තමාන කාලයේද එහි නෂ්ටාවශේෂ දක්නට ලැබේ අලුතින් ගේකඩ පදිංචියට යන අය හාල් තුන පහ මල්ලක් එල්ලීම අදද සිරිතක් කොට පවත්වාගෙන යයි මහා වංශයේ දැක්වෙන පරිදි මායා දුන්නේ සීතාවක බලය තහවුරු කරගත්ත් පසුව ඔහුගේ පුත්‍රයා වූ පළමුවන රාජසිංහ රජතුමා තම පිය රජු මරා රජකමට පත්විය පියා මැරවීමේ පංචානන්තරීය පාප කර්මය කරගත් නිසා භික්ෂූන් වහන්සේලාගෙන් කිසිම පිහිටක් රජතුමාට නොලැබී ඇත. රජු කෙරෙහි භික්ෂූන් වහන්සේලා විරෝධය දැඩි ලෙස දක්වා ඇත. රජතුමා කෙරෙහි කෝපයටපත් භික්ෂූන් වහන්සේලා රජු මැරීමට කුමන්ත්‍රණය කළහ. ඒ අනුව අවිස්සාවේල ප්‍රදේශයේ භික්ෂූහු රජතුමාගේ රූපයක් අඹා ජීවම් කර මඩුකටු ගසන බවත් ආරංචි වී රජතුමා එහි ගොස් ඇත. ඒ යන විටත් මඩුකටු ගැසීම අතටම අසු වී ඇත. කෝපයටපත් රජතුමා එයට සහභාගී වී සිටි භික්ෂූන් වහන්සේලා සීතාවක වක්කලමට තනමෙදිරියන්වල දමා ගිල්වා මරා දමා තිබේ. ඉන්පසු රජතුමා පත් පංචානන්තරීය පාප කර්මයෙන් මිදීමට හා සිතට සහනය ලබා ගැනීමට බුද්ධාගමෙන් පිටුවහලක් නොලැබෙන බව තේරුම්ගෙන සිව ආගමෙන් පිහිටක් බලාපොරොත්තු වෙන සිව ආගම වැළඳගත්තේය. අරිට්ඨකී වෙනඩු පෙරුමාල් නැමැති අය එයට මැදිහත් විය. අවිස්සාවේල ප්‍රදේශයේ තල්දුව ගමේ අදත් දක්නට ලැබෙන බැරණැඩි කෝවිල රජතුමා විසින් ගොඩනගන ලද කෝවිලකි. මහින්දාගමනයේ සිට බුද්ධ ශාසනයට අනුග්‍රහය ලැබුණත් මේ වතාවේ ලැබෙන්නේ ශාසන විරෝධතාවයයි. දුටු දුටු තැන භික්ෂූන් ඝාතනය කිරීම, බෞද්ධ ගොඩනැගිලි විනාශ කිරීම, පුස්තකාල ගිනි තැබීම වැනි ශාසනික විරෝධතා මතුවනට වූයෙන් ඉතා වේගයෙන් ශාසන විනාශය සිදු විය. මේ තත්ත්වය නුවර යුගයේ දක්වා බලපෑවේය. ඔබ සැමට ආයු බොහෝ වේවා. ස්තුතියි. නැවත මෙවැනි වැඩසටහනකින් හමු වෙනතුරු අහෝ.